අපි මේ නොවැම්බර් මාසේ රක්වාන මැක්සිම් ස්පිරිචුවල් කැම්ප් පරිශ්‍රයේ පවත්වන විශේෂ අධ්‍යාත්මික වැඩසටහනේ තුන්වෙනි දවස. අපි ඉතාමත් සාර්ථක විදිහට දවස් තුනක් ගත කළා. විශේෂයෙන්ම ඒකට ප්‍රධානම හේතුව වෙන්නේ ඕගොල්ලොන්ට කලින් අත්දැකීම් තියෙන නිසා. අපේ වැඩපිළිවෙල මේ විපස්සනාව කොහොමද අපි වඩන්නේ කියන අත්දැකීම තියෙන නිසා ඒ සාර්ථකත්වය තවත් වැඩි වුණා. ඒ වගේම ඕගොල්ලෝ කැපවීමෙන් ඕගොල්ලෝ එකතු වෙලා උයාපියාගෙන ඒ කඳවුර සංවිධානය කිරීමත් ඒ කටයුතු සිදු කිරීම වෙනුවෙන් මම ඇත්තටම විශේෂයෙන් මේ වෙලාවේ ඔයගලන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඉතින් අපි ගවේෂණය කරනවා අපි හිතන්න ඕනේ දැන් අපි යමක් කරනකොට ඇයි අපි ඒ දේ කරන්නේ කියලා. කරන්නම් වාලේ කරන්නේ නැහනේ. අපි මිනිස්සු විදිහට අපි යමක් කරනකොට අපි තුල තියෙනවා රෂනල් තින්කින් තාර්කික බුද්ධියක්. අපි හැමතිස්සෙම ගවේෂණය කරලා විමසලා බලන්න ඕනේ ඇයි අපි මේ දේ කරන්නේ. දැන් මොනවද අපි කරන්නේ? අපි කරන්නේ විශේෂ තත්වයක් විශේෂ කාලයක් තුල අපිම පනවගෙන ඒ කාලය තුල අපි එක ඉරියව්වක වාඩි වෙලා දෙනෙත් පියාගෙන අපේ හිතට පහළ වෙන සිතුවිලි එන එක දිහා නිදහසේ ගවේෂණය කරනවා. අපේ හිතට සිතුවිලි පහළ වෙන එක දිහා අපි නිරීක්ෂණය කරනවා. අපි බලනවා. ඒකනේ අපි කරන්නේ. ඇයි අපි ඕක කරන්නේ? මොන මොකටද අපි ඕක කරන්නේ? අපිට ඕක නොකර ඉන්න පුළුවන්. අන්න එහෙම අපි හැමතිස්සෙම ප්‍රශ්න කරන්න ඕනේ. හැමතිස්සෙම යම් කිසි ක්‍රමයක් කවුරු හරි කෙනෙක් පැහැදිලි කරලා දෙනවා. නැත්නම් ඕගොල්ලොන්ට මිහිතෙන ඕගොල්ලෝ ඒ දේ අනුගමනය කරනවා. කරන්නන් වාලේ කරන්න එපා. හැමතිස්සෙම ප්‍රශ්න කරන්න ඇයි මම මේක කරන්නේ? මම මේක නොකළොත් මට මොකද්ද සිද්ධ වෙන්නේ? මම මේක කළොත් මට මොකද්ද තියෙන වාසිය? නොකළොත් තියෙන අවාසිය? එහෙම නැත්නම් නොකළොත්ද වාසිය? කළොත් අවාසිද? මේක හැම තිස්සෙම දෙපැත්ත පෙරල පෙරල බලන්න ඕනේ. අන්නේ විමර්ශනශීලීත්වය අතිශය වැදගත් ආර්ය පර්යේෂකයෙක්ට. අපි ඒකනේ යාට පර්යේෂකයෙක් කියන්නේ. තේරෙනවද? නිවන් මඟ ගවේෂණය කරන පුද්ගලයාට කියන්නේ ආර්ය පර්යේෂකයෙක් කියලා. බුදුන් වහන්සේ උන්වහන්සේව ආර්ය පර්යේෂණ සූත්‍රයේ ඒ මාතෘකා පාඨයේම උන්වහන්සේව හඳුනගන්නේ පර්යේෂකයෙක් කියලා. දැන් පර්යේෂකයෙක් කියන්නේ කවුද? පර්යේෂකෙක් කියන්නේ දෙන ඕන දෙයක් කටේ දාගන්න කෙනෙක් නෙමෙයි. ඕන ගුලියක් කටේ දාගන්න කෙනෙක් නෙමෙයි. පර්යේෂකෙක් කියන්නේ පර්යේෂණ කරන කෙනෙක්. ඒ කියන්නේ එයා ගාව ඔගොල්ලෝ දන්නවනේ විද්‍යාත්මක ක්‍රමයේ ඉගෙනගෙන ඇතිනේ. විද්‍යාත්මක ක්‍රමයේදී අපි මොනාහරි සාධකයක බලකපෑමක් අපි ගවේෂණය කරනවා ස්වභාවික සංසිද්ධියකට. යම් කිසි පරිසරික සාධකයක බලපෑම. එතකොට අපි ඒ පරීක්ෂණය කරන්න අවශ්‍ය ඇටවුම සකස් කරලා හරිද? ඒ සාධකයේ වෙනස් කර කර අඩු වැඩි කර කර බලනවා. හිතන්න මේ මුං බීජයක් ප්‍රවෝහණය කිරීම සඳහා ඒ සාධකයේ තියෙන වැදගත්කම. ඒත් එක්කම අපි පාලිත පරීක්ෂණයකුත් තියෙනවා. ඒ කියන්නේ ඒක මුකුත් නොකර හිටියොත් කොහොමද වෙන්නේ? තේරෙනවද? ඒත් පර්යේෂකෙක් කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. පර්යේෂකයෙක් කියන්නේ තමන් කරන ක්‍රියාදාමය වගේම ඒක නොකළ සිටියොත් පවතින ස්වභාවයත් එක්ක නිතරම සංසන්දනාත්මකව බලන කෙනෙක්. ඒක තමයි පර්යේෂකයෙක් කියන්නේ. නැත්තම් ආර්ය බූරුවෙක් වෙනවනේ. ආර්ය බූරුවෙක් කියනවා නේද? බුදුහාඳුර ආර්ය බූරු සූත්‍රයක් කියලා නැහැනේ. ආර්ය පර්යේෂණ සූත්‍රයක් කියලා දෙන්නේ. ඒ පර්යේෂකයෙක්. ඒ පර්යේෂණය කරපුවම එයාට නිරීක්ෂණ එනවා. ඒ පර්යේෂණය කරන් යනකොට එයාට විවිධ අත්දැකීම් ලැබෙනවා. නිරීක්ෂණයන් දක්නට ලැබෙනවා. එතකොට ඒ නිරීක්ෂණයන් තුලින් තමයි ඔහු හෝ ඇය නිගමනයකට එන්නේ. තේරෙනවද? එනිසා ආර්ය පර්යේෂකයෙක් කියන්නේ පරීක්ෂණ නොකර නිරීක්ෂණ නොලබා නිගමනවලට පත්වෙන කෙනෙක් නෙමෙයි. පැහැදිලිද? පරීක්ෂණ නොකර නිරීක්ෂණ නොලබා නිගමනයට එළඹෙන කෙනෙක් නෙමෙයි ආර්ය පර්යේෂකයෙක් කියන්නේ. ආර්ය පර්යේෂකයෙක් කියන්නේ පරීක්ෂණ කරලා නිරීක්ෂණ ලබලා යම්කිසි නිගමනයකට එන කෙනෙක්. තේරෙනවද? එහෙම නැත්නම් පරීක්ෂණ නැතුව නිරීක්ෂණ නැතුව නිගමනවලට එළඹෙන උන්ට අපි කියන්නේ
ආර්ය කෙසේ වෙතත් බූරුවෝ කියලා. පැහැදිලිද? ඒක එහෙම තමයි. ඉතින් ඕගොල්ලොන්ට දැන් කල්පනා කරන්න, ඇයි මම මේක කරන්නේ? ඇයි මම මේක කරන්නේ? එහෙනම් බලන්න ඕනේ, ඇයි මම මේ මගේ මනසට පහළ වෙන සිතුවිලි දිහා මෙහෙම විශේෂයෙන් බලන්නේ? මොකටද? ඇයි මම මෙහෙම බලන්නේ? එතකොට ඕගොල්ලන්ට පේනවා අපි දවසේ වැඩි කාලයක් ජීවත් වෙන්නේ මනෝලෝකවල කියලා. අපි දවසේ වැඩි කාලයක් ජීවත් වෙන්නේ මනෝලෝකවල. ඉතින් මනෝලෝකවල වැඩි කාලයක් ජීවත් වීම ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් ප්‍රශ්න තියෙන්නේ ඒ අපි දවසේ වැඩි කාලයක් ජීවත් වෙනකොට අපේ හිතේ සමහර අවස්ථාවල දුක, සන්තාපය, පශ්චත්තාපය වගේ වේදනාකාරී හැඟීම් පහළ වෙනවා. අනිත් පැත්තට රාගය, ඊර්ෂ්‍යාව, වෛරය වගේ අසහනකාරී හැඟීම් පහළ වෙනවා. ඒ විතරක් නෙමෙයි. අපි දවස ගෙවනකොට අපිට ආදරය, කරුණාව, දයානුකම්පාව, පරාර්ථය වගේ ඒ වගේ හැඟීම්, ඒ වගේ ෆීලිංග්ස් උත් පහළ වෙනවා. එහෙම වෙනවනේ. පහළ වෙනවා. ඔන්න අපිට මුළු දවසේම එන්නේ ආදරය, කරුණාව, දයානුකම්පාව නම් ගැටලුවක් නෑ සමහර බොහෝ දුරට. නමුත් වැඩේ තියෙන්නේ ඒ පැකේජ් එක එන්නේ අනිත් ඒවත් එක්කමනේ. වෛරය, ක්‍රෝධය, රාගය, ඊර්ෂ්‍යාව වගේ අසහනකාරී හැඟීම් එක්කම තමයි එන්නේ. හරි. එතකොට මේ හැඟීම් අතර අපිට අනවබෝධයක් නිසා අපිට ලොකු ඝට්ටනයක් පවතිනවා. අපි ඒකෙන් දුක් විඳිනවා, පැසවනවා. අපිට පේන්න ගන්නවා මේ අපේ විශේෂයෙන්ම අපේ මනසේ මේ අසහනකාරී ස්වභාවයන් පවතින වෙලාවන් වලදී අපි ඉන්නේ මනෝලෝකවල. අපි ඉන්නේ මනෝලෝකවල. ඒ කියන්නේ මනසින් හදාගත්ත අරමුණකින් ගොතන කතාවක් එක්ක තමයි අසහනයට හරි පශ්චත්තාපයට හරි සන්තාපයට හරි පත් වෙන්නේ. පැහැදිලිද? දැන් ඔගලන්ට ජීවන අත්දැකීම් ඇති. කාත් එක්ක හරි කේන්ති ගියාම දවස පුරාම එයාත් ගැන ඒවත් මෙයාමට කරපු අවැඩ තමයි මතක් වෙන්නේ. ඒ පුද්ගලය අපිට කරපු අවැඩමයිනේ මතක් වෙන්නේ. අවැඩ මතක් වෙනකොට මොකද අපිට සතුටක්ද දැනෙන්නේ, දුකක්ද? අපිට දුකක් දැනෙන්නේ. තේරෙනවද? එතකොට අපි දුක් විඳිනවා. දුක් විඳින්නේ මොකක් එක්කද? අර මනසින් හදාගත්ත කතන්දරෙත් එක්ක. හරි. අනිත් පැත්තට ඔගොල්ලෝ රාගය ගැන දන්නවනේ. දැන් රාගයේ වුණත් අපි දන්නවා සාමාන්‍යයෙන් අපිට මේ සංසර්ගයේ දෙන්නේ නැති අවස්ථාවලදී සාමාන්‍ය අවස්ථාවලදත් රාගය පහළ වෙනවා. බස් වල යනකොටත් රාගය පහළ වෙනවා. හරි. ඇඳ උඩ ඉන්නකොට විතරක් නෙමෙයි රාගය පහළ වෙන්නේ. මේ භාවනා කරනකොටත් රාගය පහළ වෙනවා. බොහෝ විට පහළ වෙනවා. හරිද? රාගික හැඟීම් උද්දීපනය වෙනවා. එතන හොඳට කල්පනා කරලා බලන්න ඒ වෙලේ මොන සිතුවිල්ලක් එක්කද අපි දඟලන්නේ කියන්නේ. ඒ රාගය පහළ වෙන්නේ ඒත් එක්ක මනස කතන්දරයක් හදලා තියෙන්නේ. ඒ මනස කතන්දරෙත් එක්ක තමයි ඒ රාගය පහළ වෙලා තියෙන්නේ. ස්වයං වින්දනය කරන හැටි බලන්න. කාට හරි ස්වයං වින්දනය කරන්න පුළුවන් ද ඒ හැඟීමක්, ඒ කතන්දරයක් ඔළුවේ ගොතා ගන්න නැතුව? ඔළුවේ ගොතා ගන්නවා. ඔළුවේ ගොතා ගන්නවා ඒ ගෙතන කතාවත් එක්ක තමයි ස්වයං වින්දනය කරන්නේ. පැහැදිලිද? ඒ දේවල් සිද්ධ වෙන්නේ මනස ගෙතන කතාවත් එක්ක. හරි. එතකොට කවුරු හරි තමන්ගේ මුළු ජීවිත කාලය තුළම මේ මනසේ ගෙතන කතාව අරමුණක් එනකොටව හඳුනාගත්තෙත් නැත්තම්, අරමුණත් එක්ක කතන්දරේ ගොතන අතරමඟ හඳුනාගත්තෙත් නැත්තම්, අරමුණත් එක්ක කතන්දරේ ගොතන අවසානයේ හරි හඳුනාගත්තේ නැත්තම්, එයා හැමදාම ජීවිතේ ගෙවන්නේ මනෝලෝකෙක. ජීවිතේ ගෙවන්නේ දුක, පශ්චත්තාපය උරුම කරගෙන. ඇයි? එයාට හඳුනා ගැනීමේ සතිමත් බවක් නැහැ. මනස ගොතන කතන්දර හැකියාවක් නැහැ. ඕගොල්ලෝ දැන් මේක ඕගොල්ලන්ගේ ජීවිතේටම යොදලා බලන්න. අපි ජීවිතේ දුක, සතුට මේ දේවල් විඳින්නේ අර මනසේ හදාගන්න කතන්දරෙත් එක්ක. නමුත් දැන් මේ එක්සර්සයිස් එක, මේ ක්‍රියාකාරකම් කරද්දී ඕගොල්ලන්ට තේරෙනවා අපි සතිමත් වුණොත් අපේ මනසේ කතන්දරයේ ගොතන හැටි අපිට හොඳට නිරීක්ෂණය කරන්න පුළුවන්. තේරෙනවද? සතිමත් වුණොත් අපිට මේ කතන්දරයේ මතුවෙන හැටිත් පේනවා, කතන්දරයේ ගෙතන හැටිත් පේනවා, කතන්දරයේ අවසන් වෙන හැටිත් පේනවා. ඔය තුනම පේනවා. උත්පාද, තිති, භංග. තේරෙනවද? කතන්දරයේ ඇති වෙනවා පේනවා, පවතිනවා පේනවා, නැති වෙනවා පේනවා. සතිමත් වුණොත් අපිට ඒක පෙනුනොත්
අර වෙනදා වගේ ඒ කතන්දරේ මගේ වෙන්නේ නැහැ. ඕගොල්ලන්ට හොඳටම දැනෙනවා ඇති දැන් මෙන්න මමයි කතන්දරේ ඈත් වෙනවා. සතිමත් වුණොත් විතරක් කතන්දරේ එක පැත්තක තියෙනවා මම කියන එකෙක් මෙතන ඉන්නවා. මම කියන එකෙක් ඉන්නෝ ඈ. කතන්දරේ මේ පැත්තේ තියෙනවා මම මේ පැත්තේ ඉන්නවා. මම මේ පැත්තේ ඉඳන් කතන්දරේ බලන් ඉන්නවා. ඕගොල්ලන්ට පේනවා කතන්දරේ මගේ වෙන්නේ නැහැ. හැබැයි සතිමත් නොවුනොත් මේ මමයි කතන්දරේ එකතු වෙනවා. කතන්දරේ මගේ වෙනවා. පැහැදිලිද? දැන් ආර්ය පර්යේෂකයෙක් විදිහට ඕගොල්ලන්ට තේරෙනවද ඇයි අපි මේ පර්යේෂණය කරන්නේ කියලා? අපි මේ පර්යේෂණය කරන්නේ ඒ කතන්දරේ නිරීක්ෂණය කරපුවාම මමයා දුර්වල වෙනවා. ඒක මගේ වීම දුර්වල වෙනවා. එතකොට අපිට මේ අපිට තේින්නේ මොකක්ද? ඒ සතිය තුලින් බලන්න ඕනේ මමයා දුර්වල වෙන ඒ වැඩපිළිවෙලත් බලන්න ඕනේ. සතියමත් වෙලා මම ඈත් කිරීම විතරක් නෙමෙයි. ඒ මම ඈත් වුණ නිසා නේනම් දැන් මේක මගේ නොවිලා තියෙන්නේ. පේනවද? දැන් සතිය නිසා කතන්දරේ මමයි වෙන් වුණා. නමුත් විපස්සනාව කියන්නේ ඒ සංසිද්ධිය විතරක් නෙමෙයි. දැන් මම කතන්දරේ තියෙනවා, සතිමත් බව තියෙනවා, සතිමත් බව නිසා මම වෙන් වෙලා තියෙනවා. දැන් ඔයා මේ තුනෙන් එළියට අවිල බලන්න ඕනේ මේ වෙන සිද්ධිය. තේරෙනවා? අන්න එහෙමයි සතිය තව වැඩි කරන්නේ. මාර වැඩන්නේ. සතිය නැති අවස්ථාව. අර මුම් බීජයක් ප්‍රරෝහණය වෙන පරීක්ෂණය වගේම තමයි. හරි? මුම් පැල ටිකක් තියෙනවා. ඒක අපිට යූරියා දාලා සහ යූරියා නොදා අස්වැන්න වගේ තමයි. කතන්දරේ තියෙනවා මම ඉන්නවා, සතිය නැති අවස්ථාවෙදී කතන්දරේ මගේ වෙලා. හරි? ඔන්න මොකද්ද? ඔය තමයි මොකද පානිත පරීක්ෂණයද? සාමාන්‍ය පරීක්ෂණය. එදිනෙදා සිද්ධ වෙන දේ. දැන් අපි කරන ටෙස්ට් එක මොකද්ද? මේකට යූරියා දානවා. නේද? සතිය දානවා. කතන්දර තියෙනවා, මම ඉන්නවා, මගේ වෙච්ච කතන්දරයක් තියෙනවා. මේකට සතිය දාපු ගමන් මොකද වෙන්නේ? ටක් ගාල දෙකට බෙදෙනවා. ස්ප්ලිට් වෙනවා හිත. කතන්දරේ මේ පැත්තට යනවා, මම මේ පැත්තට එනවා. අන්න ওই දෙකම ඕගොල්ලෝ හොඳට නිරීක්ෂණය කරනවා. සතිය තියෙන විතරදී සහ සතිය නැති විතරදී. පැහැදිලිද? සතිය තියෙන විදිහදී එක හැසිරීමකුත්, සතිය නැති විතරදී තව හැසිරීමකුත් පෙන්වුම් කරයි. අන්න අපිට ඒකයි අවශ්‍ය. ඒ හිත වැඩ කරන ඒ පිළිවෙල අපි තේරුම් ගන්න. තේරුණාද? අන්න ওই වගේ පරිශ්‍රණයක් අපි මේ කරන්නේ. හරි, අපි පර්යේෂණයක් කරන්නේ. එතකොට දැන් මේ සතිය නැති වෙලාවක කතන්දරය මගේ කරගෙන අපි කතන්දරයත් එක්ක ජීවත් වෙනකොට, කතන්දරයත් එක්ක ජීවත් වෙනකොට උදාහරණයක් විදිහට දැන් මම මෙතන මේ දේශනාව කරනවානේ. මේ දේශනාව කරන වෙලේ යම්කිසි හේතුවකට හෝ අහේතුවකට ඕගොල්ලන්ට ගෙදර මතක් වෙලා ඒ මතක් වෙච්ච එක ගැන සිහියක් නැතුව ඒ ගෙදර මතක් වෙච්ච කතන්දරේ මගේ කරගෙන දැන් හිටියොත් මම මේ කතා කරන එක වචනයක්වත් ඇහෙනවද? ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ. එතකොට දැන් මෙතන සිද්ධ වෙන්නේ දේශනාවක් සහ දේශනාවට සමන් දීමක්නේ. ඒකනේ මේ මොහොතේ වැඩපිළිවෙල. එතකොට මේ මොහොතේ වැඩපිළිවෙලට සාපේක්ෂව ඕගොල්ලෝ මේ ජීවත් වෙනවද නැත්නම් මැරිලාද? මේ මොහොතේ මගේ කතන්දරේ ඇහෙන්නේ නැත්නම් ඕගොල්ලෝ මෙතන ජීවත් වෙන්නේ නැහැනේ. ජීවත් වෙන්නේ නැහැ. උනාට බොඩි එකක් තියෙනවා, පුටුවක් උඩ. එතකොට අපි බොඩි පුටුවක් උඩ තියෙන බොඩි එකට මොකක්ද අපි කියන්නේ? මලකඳක් කියලා. මොකක් කියලාද කියන්නේ? මලකඳක් කියලා. ඔය සංසිද්ධියම තමයි ඕගොල්ලෝ දැන් කොච්චර රසට ඉව්වත් ඒ රස උයනක බෙදන් කනවා. බෙදන් කනකොට කන වෙලේ ඉඳන් මතක් වෙන්නේ මොකද්ද? ඔෆිස් එකේ තියෙන ප්‍රශ්නයක්. එහෙම නැත්නම් පවුලේ තියෙන ප්‍රශ්නයක්. දැන් කරන්නේ මොකක්ද? ආහාරයක් රස විඳින එක, ආහාරයක් අනුභව කරන එක. නමුත් කතන්දරේ මගේ කරගෙන ඉන්නේ කොහෙද? ඔෆිස් එකේ. එහෙම නැත්නම් පවුල් ප්‍රශ්නේ. එතකොට දැන් මේ කන්නේ සුජීවත් මිනිස්සෙක්ද මලකඳක්ද මේ කන්නේ? කෑම එක කන්නේ මලකඳක්. දැන් ඔයා ජීවත් වෙන්නේ ඔෆිස් එකේ නැත්නම් පවුල් ප්‍රශ්නේ. කෑම එක කන්නේ මලමිණියක්. පැහැදිලිද? කෑම එක කන්නේ මලමිණියක්. එතකොට කොහොමද මේ කෑම එක කන මලමිණියට පණ දෙන්නේ? සතිය දාන.
එයා අඳුන ගන්නවා ආ දෙයියනේ මම මේ මනෝලෝකයක ඉඳලා තියෙන්නේ. හඳුන ගත්තකම මොකද වෙන්නේ? මලමිනියට පණේන. අන්න දැන් ප්‍රාණවත් මිනිස්සෙක් කෑම කනවා. සුජීවත් මිනිස්සෙක් දේශනයකට සවන් දෙනවා. සජීවී මිනිස්සෙක් උයනවා. සජීවී මිනිස්සෙක් නානවා. පැහැදිලිද? නැත්තම් එතුවක්කල් අජීවී මිනිස්සෙක් තමයි නෑවේ. මලකඳක් නෑවේ. මලකඳක් ඉව්වේ. මලකඳක් කන්නේ. මලකඳක් නින්දට යන්නේ. මලකඳක් ඇවිදින්නේ. පැහැදිලිද? එතකොට දැන් මේක නිකන් හරියට සතිය කියන්නේ මොකද්ද? ජීවන හුස්ම වගේ. සතියට යකරම ගලපෙවපු ගම මලමිනි නැගිටි. දැන් ඕක ලස්සන ගාතාවක් තියෙනවා ධම්මපදේ. මේ ගාතාව තමයි මම මේ විස්තර කරේ. මොකද්ද ගාතාව? ධම්මපදේ අප්පමාද වගේ පළවෙනි ගාතාව. අප්පමාදෝ අමත පදං. පමාදෝ මච්චුනෝ පදං. අප්පමන්තාන මී යන්ති. යේ පමත්තා යතා මතා. අප්පමාදෝ අමත පදං. අප්‍රමාදී වූවෝ අමෘතේ වළඳති. අමෘතේ කියන්නේ මොකද්ද? ජීවත් වෙන්න අවශ්‍ය දේ. සදාකාලික ජීවණයට අවශ්‍ය දේ තමයි. අමෘතයෙන් අදහස් වෙන්නේ සජීවී බව. ප්‍රාණවත් බව. තේරෙනවද? මියගිය බව නෙමෙයි අමෘතයෙන් අදහස් කරන්නේ. එතකොට අප්‍රමාද වූවෝ අමත පදං. අප්‍රමාදී වූවෝ අමෘතේ වළඳනවා. කවුද මේ අප්‍රමාදී වුණා කියන්නේ? අප්‍රමාදය කියන්නේ සතියට කියන තවත් නමක්. සතිමත් වූ අමෘතේ වළඳනෝ. ඒගොල්ලෝ සදාකාලික ජීවිතයක් භුක්ති විඳින්න ඉන්නේ. පමාදෝ මච්චුනෝ පල. ප්‍රමාදෝවා කියන්නේ මොකක්ද? අසතිමත් කෙනා. අසතිමත් කෙනා. ඒ කියන්නේ හිත ගොතන කතන්දරේ තුල මම බස්සගෙන මම කරගෙන හිතයි මමයි එක කරගත් එක. ඒ තමයි ප්‍රමාද වූවා. උන් කවුද? මච්චුනෝ පල. මලවුන් වැනි. ඇවිදින මලකඳන් වැනි. අප්පමත්තාන මීයන්ති. අප්පමත්තාන මීයන්ති. අප්පමත්තා කියන්නේ සතිමත් කෙනා. අන්න ආයෙත් සතිමත් කෙනා. අප්පමත්ත අප්‍රමාදී කෙනා. න මීයන්ති. උන් මැරෙන්නේ නැහැ. හැමතිස්සෙම එයා ඉන්නේ මේ මොහොතේ. ඒගොල්ලෝ මැරෙන්නේ නැහැ. ඒගොල්ලෝ කවදාවත් මලකඳක් බවට පත් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ හැමදාම සජීවි. තේරෙනවද? ඒගොල්ලන්ට මේ එළිය ඇහෙන සද්ද, මේ පුංචි කුරුල්ලෝ කෑ ගහන සද්ද, මේ රැහැයියන්ගේ සද්ද, උළමෙක් කෑ ගහන සද්ද විතරක් නෙමෙයි, මේ හුළඟට සද්දයක් තියෙනවා. තේරෙනවද? මේ හිමින් හෙලවන ගහක කොළේකට සද්දයක් තියෙනවා. ඒ සියල්ලටම සජීවි. අප්පමත්තා න මීයන්ති. යේ පමත්තා යතා මතා. නමුත් පමත්තා ප්‍රමාද වූ කෙනා, සතිය නැති කෙනා ජීවත් වුණත් මලවුන් වගේ. බොඩි එකයි බොඩි එකේ ඉඳපු පුටුවයි තියෙන්නේ. පැහැදිලිද? හැම තිස්සෙම බොඩිස් කෝප්සස් මලකඳන් තියෙන්නේ මිනි පෙට්ටිවල විතරක් නෙමෙයි. පැහැදිලිද? මිනි පෙට්ටිවල තියන්නේ ඇත්තටම ඉතින් කරගන්න බැරි අවස්ථාවට තමයි. වෙනවා. කයට කිසිම දෙයක් කරගන්න බැරි වෙලාවට තමයි මිනි පෙට්ටියට දාන්නේ. මේ කතා කරන්නේ හිත මිය යන අවස්ථාව. හිත නැරෙන අවස්ථාව. දැන් ඕගොල්ලන්ට පේනවද ඕගොල්ලෝ මේ කරන ව්‍යායාමයේ මේ පර්යේෂණයේ එසේ මෙසේ එකක් නෙමෙයි කියලා? තේරෙනවද? මේ පර්යේෂණයෙන් තමයි ඕගොල්ලන්ගේ සාමාන්‍ය ස්වභාවය තියෙන්නේ. හිත ගොතන කතන්දරේ මගේ කරගෙන, හිත මගේ කරගෙන ඒකත් එක්ක දුක, සතුට, ලාභ, අලාභ, නිന്ദා, ප්‍රශංසා, සැප දුක භුක්ති විඳින එක තමයි ඕගොල්ලන්ගේ වැඩේ. හිත මගේ කරගත්ත ගමන් අටලෝදහම කියන එක අච්චාරුවක් වෙලා තියෙනවා. අපි අච්චාරුව හදන්නේ. අච්චාරුවට අරකක් දානවා, මේකක් දානවා, මේකක් දානවා, ඔක්කොම එකතු කරලා මික්ස් ෆෘට් එකක් වගේ, සැලඩ් එකක් වගේ, මොනවද ඒකට කියන්නේ, අර මේ ෆෘට් සලඩ් එකක් වගේ. අන්නාසිත් තියෙනවා, අඹත් තියෙනවා, කෙසලුත් තියෙනවා, මේ වියලි මිදිත් තියෙනවා. දාන්න පුළුවන් ඔක්කොම දාගෙන. දැන් අටලෝ දහම කියන්නේ ෆෘට් සලඩ් එකක් වගේ සාමාන්‍යයෙන්. අංග 8ක් තියෙනවානේ. මොනවත් අංග 8? සැප දුක, ලාභ අලාභ, නිന്ദා ප්‍රශංසා, යස අයස.
ඔය කර්ම හතර එකතු වෙලා මික්ස් වෙලා සැලඩ් වෙලා තියෙන්නේ ඇයි? හිත මගේ වීම නිසා. හිත තුල මම ඉන්න නිසා. මම තුල හිත තියෙන නිසා. කොයි පැත්තෙන් හරි. හිත මගේ වීම නිසා, ඒක ගුලි වීම නිසා දැන් ඒ ගුලිය තුල අටරෝදහම ෆෘට් සැලඩ් එකක් වගේ වැඩ කරනවා. ෆෘට් සැලඩ් එක කනකොට පේනවනේ, වෙලාවකට අන්නාසි රහ දැනෙනවා. ඒක ඉවර වේගෙන එනකොට කෙසෙල් රහ දැනෙනවා. ඊළඟ හැඳ ගත්තාම ඒකේ මුද්දරස් පලාංකයක් තිබුණොත් මුද්දරස් පලාං රහ දැනෙනවා. ඊළඟ හැඳ ගත්තම අඹ කෑල්ලක් තිබුණොත් අඹ කෑල්ලක් දැනෙනවා. ඔක්කොම දැනෙනවා. අටලෝ දහමම දැනෙනවා. හිත මගේ වෙච්ච ගමන්. හැබැයි දැන් ඕගොල්ලෝ කරන වැඩපිළිවෙල, ඕගොල්ලෝ කරන වැඩපිළිවෙල ඕගොල්ලෝ හිත නිරීක්ෂණය කරපු ගමන් මොකක් සිද්ධ වෙන්නේ? සතිය යොදපු ගමන් මොකක් සිද්ධ වෙන්නේ? හිතයි මමයි දෙපැත්තට වෙන් වෙනවා. දැන් ෆෘට් සලාඩ් එක කන්න පුළුවන්. දැන් ෆෘට් සලාඩ් කන්න බෑ. දැන් කෙසෙල් ටික වෙනම තියෙන්නේ, අඹ ටික වෙනම තියෙන්නේ, ඈ මුද්දරස් පලන් ටික වෙනම තියෙන්නේ. අටලෝ දහම දෙපැත්තට යනවා. අටලෝ දහම දෙපැත්තට යනවා. මැද්දෙන් පාරක් හම්බ වෙනවා. මැද්දෙන් පාරක් හම්බ වෙනවා. ඒ නිසා ඔගොල්ලෝ මේ කරන පර්යේෂණය සුළුපටු පර්යේෂණයක් නෙමෙයි. අන්න ඒක සුළුපටු පර්යේෂණයක් නොවන නිසා තමයි ඒකට මොන පර්යේෂණය කියලා කියන්නේ? ආර්ය පර්යේෂණය කියන්නේ. ආර්ය කියන්නේ මොකද? උතුම් කියන එක. උතුම්ම පර්යේෂණය කියන්නේ ඕක කියලා. පැහැදිලිද? ඒ නිසා මම හැමදාම කියනවා වගේ මුහුදේ ගිලෙන්න යන වෙලාවට අපිට පීනන්න ඉගෙන ගන්න බෑ. ඒක කවදාවත් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මුහුදේ පීනන්න ගිහිල්ලා ගිලෙන්න යන වෙලාවක බෝට්ටුවක යනකොට බෝට්ටුව ගිලෙනකොට අපිට පීනන්න ඉගෙන ගන්න බෑ. ඊට කලින් ගඟේ මුහුදේ පැනලා යාළුවොත් එක්ක හරි කෝච් කෙනෙක් එක්ක හරි තනියම හරි පූල් එකකට හරි බැහැලා පීනලා ලබන පුරුද්ද තිබුණොත්, ලබන පුහුණුව තිබුණොත් බෝට්ටුව ගිලෙන වෙලාවටත් පීනන්න පුළුවන්. පැහැදිලිද? අන්න ඒ නිසා ආර්ය පර්යේෂණය කියන එක අතිශය වැදගත්. තමන් විසින් කළ යුතු කොටස කරන එක අතිශය වැදගත්. දැන් මේ අප්පමාදෝ අමතපදං ගාථාව ගෞතම බුදුහාමුදුරුව දේශනා කරන්නේ ඔගොල්ලෝ අහලා තියෙනවද? සාමාවතී බිසෝගේ කතාව. උදේනි කියලා රජ කෙනෙක් ඉඳලා තියෙනවා. එතන කොසඹ යනකොට වෙන්නවා. උන්වහන්සේ ഘോഷිතාරාමයේ ඉන්නකොට තමයි මේ නිවුස් එක එන්නේ. උදේනි රජුලන්ට බිසවරු දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් සාමාවතී, අනෙක් එක්කෙනා මාගන්ධිය. සාමාවතී බිසව ගෞතම බුදුහාමුදුරන්ට හොඳටම පැහැදිලා හිටියි. පැහැදිලා ඔය සතිය වඩනවා, සිහියෙන් තමන්ගේ පිරිසත් එක්ක සතිපට්ඨානය වඩනවා, විපස්සනා වඩනවා, තමන්ගේ හිත ගවේෂණය කරන පාර හිටියි. ඒ නිසා උදේනි රජුරුවොත් සාමාවතී බිසවට ගොඩාක් ආදරය කරා. වැඩි ප්‍රමුඛතාවයක් දුන්නා. මොකද මෙයාගේ තියෙන ගුණ යහපත්කම නිසා. උදේනි රජුරුවොත් බුදුහාමුදුරන්ට පැහැදිලා හිටියි. ඒ නිසා සාමාවතී බිසව බුදුරජාණන් වහන්සේට පැහැදිලි සිටීම සහ ඇයගේ තිබුණේ ගුණ යහපත්කමට උදේනි රජුරුව ඇයට විශේෂයෙන් සැලකුවා. මේකට මාගන්ධියා කැමති වුණේ නැහැ. මාගන්ධියාගේ කතාව අහලා තියෙනවනේ. මාගන්ධියා බිසව කියන්නේ රූසපුව තියෙන කෙනෙක්. මාගන්ධියා බිසව උදේනි රජුරුවන්ගේ භාර්යාව වෙන්න කලින් බමුණු පවුලක තරුණියක්. එතකොට මේ මව් බැමිණියයි පිය බමුණයි වයෝවෘද දෙපළ ගෞතම බුදුහාමුදුරුව කොසඹෑ නුවර වීදිවල පිණ්ඩපාතේ වඩිනව දැකලා මේ පුරුෂයාණන් මගේ දියණියට ස්වාමියා කරන්න ගොඩාක් හොඳයි, මගේ දියණියත් හරිම ලස්සනයි, මෙයාත් අඩි 6-4 තරුණ කෙනෙක්, මේ වගේ කෙනෙක් තමයි මගේ දියණියට මේ ගැළපෙන්නේ කියලා උන්වහන්සේව බලෙන් වගේ ඇදගෙන එනවා ගෙදරට. ගෙදරට ඇවිල්ලා දුවවත් ඇඳන් ඇවිල්ලා මෙහෙම අත දීලා කියනවා, ඔය දෙන්න සරණ පාවාගෙන ජීවත් වෙන්න අපි සියලු වස්තුව දෙන්නම් කියලා. ගෞතම බුදුහාමුදුරුව මොකද කරන්නේ? මේ මොකද්ද මේ අසූචි කලය මම අතින් නෙමෙයි මගේ පයින්වත් ස්පර්ශ කරන්න කැමති නෑ කියලා. මොකද කියන්නේ? මේ අසූචි පිරිච්ච කලය මං අතින් නෙමෙයි සරණ ගන්න කියලා, අත ගන්න කියලා නෙවෙයි, අතින් නෙමෙයි පයින්වත් ස්පර්ශ කරන්න කැමති නෑ කියනවා. මාගන්ධියට මේකට හොඳටම කේන්ති යනවා. මොකද තමන්ට අසූචි කලයක් කිව්වා. තමන්ව අතින් නෙමෙයි පයින්වත් ස්පර්ශ කරන්න කැමති නෑ කිව්වා. ඔහොම කොහොමද ලස්සන කෙල්ලෙක් අද ඔහොම කිව්වොත් එහෙම. හරිද? ඒකම මාගන්ධියට වුණා. හරි, ඒකම මාගන්ධියට වුණා. මාගන්ධිය ඒ නිසා ගෞතම බුදුහාමුදුරුවත් එක්ක වෛර බැඳා. වෛර බැඳා පස්සේ මාගන්ධියට මාගන්ධියට ව සරණ පාවා ගන්න උදේනි රජ්ජුරු. ඒ වෛරය එහෙමම තිබුණා. දැන් සාමාවතී විසව ගෞතම බුදුහාමුදුරුවන්ට පක්ෂපාතී වීම ගැන
මාගන්දිය හිටියේ කැමැත්තෙන් නෙමෙයි. එහෙම නේද? දැන් අපි හිතන් ඉන්නේ අපි එක 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 තරහ වුණාම අපේ යාළුවෝ තුත් එක තරහ වෙන්න ඕනේ කියලා. එහෙමනේ අපිට හිතෙන්නේ. අපි මෙයත් එක තරහයි නම් යාළුවෝ මගේ පවුලේ අනිත් එකෙක්වත් තුත් එක කතා කරන්න බෑ. එයත් තරහ වෙන්න ඕනේ. මාර වැඩක්. එහෙමයි. මාගන්දියත් හිතුවේ එහෙමයි. මම තරහයි බුදුහාමුදුරුවොත් එක්ක සාමාවතිත් තරහ වෙන්න ඕනේ. නෑ. යාළුවෝ. ඒ නිසා සාමාවතිත් එක්කත් වෛර බැඳා. උදේනි රජුරුවොත් සම්බන්ධයි ගෞතම බුදුහාමුදුරුවෝ දේන රජුරොත් එක්කත් කේන්ති. මං විතරයි තරහ, අනිත් දෙගොල්ලොම යාළුයි. කොහොම ඉන්නේ නැද්ද පවුලේ? හරි අමාරුවෙන් ඉන්නේ නැත්තේ. ලොකු ප්‍රෙෂර් එක මාගන්දියා ඉන්නේ නැත්තේ. දැන් මාගන්දියා මේ වෛරය නිසා පැසව පැසව හිටි. මාගන්දියා මොකද කරන්නේ? මේකට පලි ගන්න ඕනේ. දැන් මට ගෞතම බුදුහාමුදුරන්ගේ පලි ගන්නත් බෑ. අල්ලන්න බෑනේ ඉහළ අත්තක්. මුළු ලෝකෙම ඉන්දියාවේ රජවරු හැමෝම සලකන කෙනෙක්. මොනවත් කරන්න බෑ. උදේනි රජුරන්න මුහුත් කරන්න බෑ මේ මිනිහා රජා. මේ දෙන්නටම ෂොට් එක දෙන්න නියම කෙනෙක් ඉන්නවා. කවුද? සාමාවතී. මාගන්දිය හිතුවා ගෞතම බුදුහාමුදුරුවෝ ලව් ඇති සාමාවතීට. උදේනි රජුරුවෝත් ලව් ඇති සාමාවතීට. එහෙනම් ඉන්නකො මම ලවට දෙන්නම් කියලා සාමාවතීට ගේමක් කරනවා. මොකද්ද කරේ? සාමාවතී බිසව එයා හිටියේ යාගෙම වෙනම මාලිගාවක. එමනේ දන්නවද එක රජවාසලේ තියන්න බැරුව ඇති දෙන්නව. ඒ නිසා වෙන වෙනම මාලිගා දෙකක් හදලා තිබිලා තියෙනවා. ඔය මාලිගා කිව්වොත් ලස්සන හොඳ ශැලේ එකක් වෙන්න ඇති. මේක ඇතුලේ යාගේ දාසියෝ යෙහෙලියොත් එක්ක තමයි මෙයා හිටියේ. මොකද කරේ? මාගන්දියා තමන්ගේ ඥාතීන් පිරිසකුත් එකතු කරගෙන ඒ මාගන්දියාගේ කුටියේ සියලු දොර ජනේල් ඇවිරෙන්න කොටන් දැම්මා. රාත්‍රියේ වෙන්නේ නැති. එළියට කාටවත් එන්න බැරි වෙන්නේ කොටන් දාලා හිර කළා. දැන් දොරක් ජනේලයක් අරගන්න බෑ. ඇයි එළිය ඔක්කොම පිදුරු දර දැම්මා. දාලා ගිනි තිබ්බා. ගිනි තිබ්බම මොකද උනේ? දැන් එළියට පැනගන්න විදිහක් නැහැ. රස්නෙටම දැන් කට්ටියට පිස්සු හැදිලා වගේ. රස්නේ දුමාරයයි නිසා ඔක්කොම දාසියෝ යෙහෙලියෝ කෑ ගහනවා බේරගන්න බේරගන්න කියලා. නමුත් බේරෙන්න විදිහක් නැහැ. නමුත් සාමාවතී විසව කියන්නේ ඇය සතිය ප්‍රගුණ කරපු කෙනෙක්. සතිය හොඳට වඩපු කෙනෙක්. හිත හොඳට තේරුම් ගත්ත කෙනෙක්. ඇයට තේරුණා දැන් අපි මෙතන කලබල කරලා දඟලල වැඩක් නැහැ. අපි කොහොමවත් මැරෙනවා දැන්. අපිට ගැලවෙන්න ක්‍රමයක් නැහැ. අපිට පේනවනේ සමහර පොයින්ට් තියෙනවා. මේ පැත්තට යන්නත් බෑ, අර පැත්තටත් යන්න බෑ. දැන් කෙලින්ම වාහනේ අපි ඇඟට එනවා නම් අපිටත් තේරෙනවා දැන් ඉතින් බේරෙන්න දෙයක් නැහැ. දැන් හැප්පෙන්නම තමයි වෙන්නේ කියලා. සාමාවතිත් ඒක තේරුම් ගත්තා. මේ වෙලාවේ ගැලවෙන්න බෑ. ක්‍රමයක් නැහැ. ඒ නිසා තමන්ගේ එහෙලියන්ටත් කිව්වා දැන් ඕගොල්ලෝ කලබල වෙලා වැඩක් නැහැ. අපිට මෙතනින් ගැලවෙන්න බෑ. අපි අනිවාර්යෙන් මැරෙනවා. මේ සියලු දොර අගුළු ඔක්කොම දාලා මේක කුමන්ත්‍රණයක්. අපිට යන්න පුළුවන් වෙන විදිහට කවදාවත් කුමන්ත්‍රණ කරන්නේ නැහැනේ. යන්න බැරි වෙන්න තමයි මේක කරලා තියෙන්නේ. ඒ නිසා ඕගොල්ලෝ දැන් සතිමත් වෙන්න. මරණය බාර ගන්න. මේ 500ක් හිටියා කියනවා 500 දෙනාම සාමාවතීගේ උපදෙස් මත මේ මරණය බාරගෙන මැරිලා දිව්‍ය ලෝකෙ ඉපදුනා කියලා තමයි පොතේ සඳහන් වෙන්නේ. හරිද? ඉතින් ඕක දැන් සාමාවතීත් මැරුණා. හරි? එන්න මතක තියාගන්න සතිපට්ඨානේ වැඩුවයි කියලා මැරෙන්නේ නැති වෙන්නේ නැහැ, මැරෙනු. හැබැයි මේ පමාදෝ මච්චනෝපදං අපමත්තාන මියන්ති කියන්නේ ඔය බොඩිලි මරණය නෙමෙයි ඈ. ඩෙඩ් බොඩි එක නෙමෙයි ඔය කියන්නේ. සාමාව කෙනෙක් අහන්න පුළුවන් දැන් මේ සතිය වඩපු සාමාවතීත් මලා. අනිත් පැත්තේ මාගන්දියා දැන් මේක කරා කියලා දැනගත්තට පස්සේ උදේනි රජුරවන්ට හොඳටම කේන්ති ගියා. නඩු අහලා සියලු දෙනාම හඳුනගෙන කවුද මේකට උදව් කරපු අය? ඔක් සියලු දෙනාම මේ පොළවේ වලවල් කපලා කෙලින් අතට මෙහෙම බස්සලා ඔළුව විතරක් උඩට තියෙනකම් පස්පිරෙවල්. පස්පුරෝලා ඇත්තු ගෙනල්ලා පෑගුවල්. එහෙම තමයි සාමාවතීව මරලා තියෙන්නේ. උදේන් රජුගේ රාජකීය දඬුවම. රජ කාලේ දඬුවම. දැන් සාමාවතී ඇවිල්ලා සතිමත් කෙනෙක් නෙමෙයිනේ. සතිමත් නම් එයාට හැදිච්ච වෛරය ගැන එයාට සතියක් පිහිටින්නේ නැහැ. සාමාවතී කියන්නේ අසතිමත් කෙනෙක්. මාගන්දියා. මාගන්දියා කියන්නේ අසතිමත් කෙනෙක්. දැන් මාගන්දියාව තමයි අර මේ අලියෝ දාලා පාගවල මරන්නේ. මාගන්දියා සහ ඔවුන්ගේ ඥාති. එතකොට මේ මාගන්දියා අසතිමත් කෙනෙක් කියන්නේ මාගන්දියා කියන්නේ ප්‍රමාදී චරිතයක්. ප්‍රමාදී චරිතයක්. ඉතින් මාගන්දියාත් මැරුණා. සාමාවතීත් මැරුණා. හැබැයි ඒ දෙන්නගේ මරණය අර අරබයා ගෞතම බුදුහාමුදුරුවෝ කියපු ගාථා මොකක්ද?
අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තා නමී යන්ති යේ පමත්තා යතමතා. බුදුවරු කවදාවත් ඔය බොඩි එකේ මරණය ගැන ගණන් ගන්නේ නැහැ. බුදුබණ කියන්නේ බොඩි එකේ මරණයට නෙමෙයි. ඒක තමයි මම හැමදාම කතා කරන්නේ. බුදුවරුන්ගේ බණේ තියෙන ස්කෝප් එක, බුදුවරු මුනිවරු දේශනා කරන බණට තියෙන වපසරිය ටච් කරන්නේ, ස්පර්ශ කරන්නේ ඔය මිනිස්සු වද වෙන ඔය භෞතික මරණයෙන් පස්සේ සිද්ධ වෙන්නේ මොකද්ද කියන කාරණය ගැන නෙමෙයි. ඔය කය නලාට පස්සේ, මිනිහෙක්ව වල දැම්මට පස්සේ, මිනිය වල දැම්මට පස්සේ, මිනිය පිච්චුවට පස්සේ එයා යන්නේ දිව්‍ය ලෝකෙද, අපායෙද, නැත්නම් ගන්ධබ්බෙද්ද, සතෙක්ද? ඒක නෙමෙයි බුදුවරු කතා කරන්නේ. බුදුවරු කතා කරන්නේ ජීවත් වෙලා ඉන්න මිනිහෙක්ගේ උපතත් මරණයත් ගැන, පුනර්භවය ගැන. නැත්නම් ඉතින් සාමාවතී මලානේ, මාගන්ධියත් මලානේ. සාමාවතී සතිමත් වුණා, මාගන්ධිය අසතිමත් වුණා. නමුත් බුදුහාමුදුරෝ දේශනා කළා සතිමත් කෙනෙක් මැරෙන්නේ නැහැ කියලා. අප්‍රමාදෝ අමත පද, අප්‍රමාදී වූ කෙනා මැරෙන්නේ නැහැ, අමෘතේ වළඳනවා. හැබැයි පමාදෝ මච්චුනෝ පද, ප්‍රමාද වූ කෙනා මළවුන් වගේ. අප්‍රමන්තාන මී යන්ති, සතිමත් කෙනා කවදාවත් මැරෙන්නේ නැහැ. මේ මොනවද මේ කතා කරන මරණය? ඒ මරණය අර මිනිස්සු වද වෙන බය වෙන මරණය නෙමෙයි. ඒ මරණය මේ මොහොතේ තියෙන එක, මේ මොහොතේ තියෙන එක. එතකොට මේ ගාථාවේ අපිට කරුණු ගණනාවක් උගන්වනවා. ඒ තමයි ආර්ය පරිශ්‍රයේ තියෙන වැදගත්කම. පළවෙනිම දේ, ඇයි අපි සතිමත් විය යුත්තේ? ඇයි අපි සතිපට්ඨානය වැඩි යුත්තේ? ඇයි අපි සතිය ප්‍රගුණ කළ යුත්තේ? ඒක. දෙවනි කාරණාව, බුදුවරු කතා කරන්නේ මොන මරණය ගැනද? බුදුබණ සඳහන් වෙන්නේ මොන සාධකයටද? මොන මරණයටද? මොන උපතටද? අර කාසල් එක ඉපදෙන දරුවගේ උපතට සහ කාසල් එක එහා පැත්තේ තියෙන බොරැල්ල කනත්තේ පිච්චෙන මිනිහේ අවසානය ගැන නෙමෙයි බුදුවරු කතා කරන්නේ. ඒ දෙක මැද තියෙන දේවි බාලිකය ගැනත් නෙමෙයි කතා කරන්නේ. හරි, බුදුවරු කතා කරන්නේ, බුදුවරු කතා කරන්නේ මේ මොහොතේ අපේ හිතේ සජීවී භාවය සහ අජීවී භාවය ගැන. පැහැදිලිද? ඉතින් ඔය අප්‍රමාදෝ අමත පදං කියන ගාථාව ඒ වගේ ගැඹුරු කතාවක් සාකච්ඡා කරන දෙයක්. ඕගොල්ලන්ට මේක හොඳ අවවාදයක්. ඔගොල්ලෝ කරන වැඩපිළිවෙල, මේ අපි පැයක් පැය භාගයක් පරයන්කේ ඉඳන් කරන එක විතරක් නෙමෙයි, ඔගොල්ලෝ ඊට පස්සේ දැන් ගිහිලා උගෙන කොට ඔය දේම තමයි. ඔගොල්ලෝ හොඳට බලන්න, දැන් අද දවල් දානේ පිළියෙල කළේ මලමිනියක්ද, එහෙම නැත්තම් ජීවි මනුස්සයෙක්ද කියලා හොඳට කල්පනා කරලා බලන්න. දැන් ගිහිල්ලා රැට දානේ පිළියෙල කරන්නේ මලමිනියක්ද, එහෙම නැත්තම් සජීවි මනුස්සයෙක්ද කියලා තමන්ම ගවේෂණය කරලා බලන්න. එච්චරයි. පැහැදිලිද? ඒකට තමයි අපි සතිපට්ඨානය වඩන්නේ. පැහැදිලිද? මේ සජීවී බව ඇති කරගන්න ඔයගලන්ට සතිපට්ඨානය වඩන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රශ්න තියෙනවද මොන හරි දැනගන්න? ඔගලගේ කමටහන් වාර්තා ටික මම බැලුවා. හොඳයි, මේක වාගෙන ගයන්නේ නේද? ගයන්නේ හිත එකඟ කරන්න දඟලන්න එපා. තේරෙනවද? හිත අපිට එකඟ වීම අවශ්‍ය නැහැ. අපිට ඕනේ හිත තේරුම් ගන්න. තේරෙනවද? මම අර කිව්වේ සතිය වැටුණම මමයි හිතයි, මනෝලෝකයයි මමයි වෙන් වෙනවා. ඒකත් නෙමෙයි අපිට අවශ්‍ය. අපි බලන්න ඕනේ ඒකෙනුත් එළියට ඇවිල්ලා අසතිය ඇතිකොට මමයි හිතයි එකතු වෙන හැටි සහ සතිය නැතිකොට මමයි හිතයි එකතු වෙන හැටි සහ සතිය ඇතිකොට මමයි හිතයි වෙන් වෙන හැටි. අන්න ඒක තමයි හිත වැඩ කරන විදිහ. තේරෙනවද? හිත වැඩ කරන විදිහයි බලන්නේ. තේරෙනවද? අපිට ඒකට උදව් වෙන්නේ සතියම තමයි. ඒ නිසා අපිට හිත එකඟ වෙන්න අවශ්‍ය නැහැ. හිත එකඟ කරගන්න අපි දඟලන්නේ නැහැ. අපිට ඕනේ හිත ගවේෂණය කරන්න. පැහැදිලිද? ඒ හිත ගවේෂණය කරනකොට හිත විසිරුණත් එකයි, හිත එකඟ වුණත් එකයි.
විසිරින වෙලාවට අපි විසිරෙන බව දැනගන්නවා. එච්චරයි. විසිරෙන බව දැනගන්න. මොකද ඔයා හිතන්නකෝ, ඔයා දැන් මේ දවස් පහක් නෙමෙයි, ඔයා සාරාංශක කල්පලක්ෂ පහක් භාවනා කරත් ඔයාගේ හිතේ හැටි තමයි විසිරෙන වෙලාවට එයා විසිරෙනවා, එකඟ වෙන වෙලාවට එකඟ වෙනවා. තේරෙනවද? ඔයා සාරාංශක කල්පලක්ෂ පහක් නෙමෙයි, බුද්ධාන්තර ප්‍රකෝටි ප්‍රකෝටි ගාණක් භාවනා කරලා ඊට පස්සේ ඔයාගේ හිත විසිරෙන වෙලාවට විසිරෙනවා, එකඟ වෙන වෙලාවට එකඟ වෙනවා. තේරෙනවද? හිත විසිරෙන වෙලාවට විසිරෙන එකත් සමගත්, හිත එකඟ වෙන වෙලාවට එකඟ වෙන එකත් සමගත් අපිට පිළිගන්න පුළුවන් නම් ඒ වෙලෙම ඔයා බුදු වෙලා. පැහැදිලිද? ඒ වෙලෙම ඔයා බුදු වෙලා. බුද්ධාන්තර ඔච්චර යන්න ඕනේ නැහැ. බුද්ධාන්තර ගාණක් යන්නේ අර විසිරෙන හිත එකඟ කරගන්න දඟලනකොට විතරයි. බුද්ධාන්තර ගාණක් යන්නේ ඔච්චරකට විතරයි. පැහැදිලිද මං කියපේ? ඔය වார்த்தාව කියවද්දි මට තේරිච්ච දේ ඒක තමයි. ඕනට වඩා හිත අසහනකාරී ලෙස විසිරෙනවා නම් අර මම යෝජනා කරපු මයින්ඩ්ෆුලි ස්ටිල් සතිමත් නිශ්චලතාවයේ වඩන්න. සතිමත් නිශ්චලතාවයේදී අපි කරන්නේ පර්යන්කේ හරි පුටුවක හරි තමන්ට පහසු ඉරියව්වක වාඩි වෙනවා. වාඩි වෙලා දෙනෙත් පියාගෙන අපිට හිත කොහේ ගියත් කමන්නේ, අපි එකම එක කාරණාවක් පිළිබඳ විතරයි සැලකිලිමත් වෙන්නේ. මේ මොකද්ද? අපේ මනස කොයි වෙලේ හරි කියනවා අපි කොච්චර පහසුවෙන් වාඩි වෙලා හිටියත් ආ දැන් පොඩ්ඩක් අපහසුයි, ඔය කකුල පොඩ්ඩක් එහාට කරන්න. හරි? දැන් පොඩ්ඩක් අපහසුයි, ඔය අත පොඩ්ඩක් මෙහාට කරන්න. දැන් පොඩ්ඩක් අපහසුයි, මෙතන කූඹියෙක් යනවා වගේ කෝ කූඹිය එනවා. හිත කමාන්ඩ් එකක් දෙනවා ඔයාගේ ඔය නිශ්චලතාවය වෙනස් කරන්න. පැහැදිලිද? ඒ වෙලාවට අපි ඒක කරන්නේ නැහැ. අපි ඒක නොකරයි. මම මේ කියන්නේ හිත ඕනට වඩා කලබිලි සහගත නම්, දරා ගන්න බැරි තරමට යනවා නම්, හරි අපිට අපහසුයි නම් ගොඩක් ඒක කරන්න. ඒක හරි ලේසි, ආධුනිකයෙක්ට හරිම ලේසි භාවනා ක්‍රමය. අපි කරන්නේ යම් කිසි කාලයක් ඒ විදිහට ඉන්න හදිස්සියවත් මොන හරි වෙලා අපේ අතින් ඒක බිඳුනා, ඒ දැහන බිඳුනා. ඒ කියන්නේ අපි හිතට වහල් වෙලා මෙහෙම කැසුවා, ප්‍රශ්න නැහැ. එතනින් එහාට ආයෙත් එහෙම පර භාවනාවට යන එච්චර. පැහැදිලි? ඒක කරලා බලන්න. ඒක ලේසි. දැන් අර භාවනාවේ අද්දැකීම්. දැන් මට මේ මෙතනට එන්න කලිනුත් එක්කෙනෙක් කතා කරලා නින්ද ගියාලු, අරක වුණාලු, මේක වුණාලු කියලා කියනවා. හරිද? දැන් මම අර පැහැදිලිව කිව්වේ මොකක්ද? අපිට භාවනාවකින් ඕන තරම් අද්දැකීම් ලැබෙන්න පුළුවන්. හරි, ඒක මම පිළිගන්නවා. විශ්මයජනක අත්දැකීම් ලැබෙනවා. ඒක නැත්තේ නැහැ. තේරෙනවද? නමුත් ඒ කිසිම විශ්මයජනක අත්දැකීමක් නෙමෙයි නිර්වාණය කියන්නේ. මම හොඳටම දන්නවා ඒ කතා කරපු කාන්තාව කතා කළේ එයාට සෝවාන් සහතිකේ ලියා ගන්න. එම්ම එයාට එයාගෙන් මගෙන් අහගන්න ඕනේ, ආ මේක තමයි මට සත්‍ය අවබෝධ වුණාය කියලා. ඉතින් මම එයාට දුන්න උත්තරය තමයි, ඔගොල්ලෝ ගිහි ජීවිතේ ඉන්නේ, ඔගොල්ලෝ මේ භාවනාවන් වලට යොමු වෙලා නැහැ. නමුත් භාවනාවන් කරන සමත හෝ විදර්ශනා භාවනා කරන අයට ඔයා ඔය සඳහන් කරන විස්තර මැජික් නෙමෙයි. ඒවා හරි සිල්ලර කාරණා. දැන් ඔයා ඔය සඳහන් කරන ඔයාගේ අත්දැකීම මහා දෙයක් නෙමෙයි. නමුත් ඔයාට ඒක මහා දෙයක්. තේරෙනවද? වාට එක මහා දෙයක්. එයා කියන්නේ මේ භාවනාවකත් නෙමෙයි, දේශනයක් අහද්දි මෙහෙම වුණා කියලා. එයාට එක මහ දෙයක්. ඇයි? ඒගොල්ලන්ට මේ ආර්ය පරිශ්‍රණයේ තියෙන භාවනාමය කොටස් ගැන කිසි අත්දැකීමක් නැහැ. මේ මනස ගෙනියන්න පුළුවන් අනිත් සංඛ්‍යාත තියෙනවා, ඒ සංඛ්‍යාතවල විවිධ ආශ්චර්යමත් අත්දැකීම් තියෙනවා කියලා කිසිම අවබෝධයක් අත්දැකීමක් නැහැ. එහෙම නැතිකම නිසාම, ඒ නොදැනුවත් බව නිසාම, දැනුමේ තියෙන සීමාන්තික බව නිසාම මොකක් හරි දේශනාවක් අහන් ඉදිද්දි හරි, මොකක් හරි භෝගහක් යට ඉඳිද්දී හරි, කොයි හරි සංසිද්ධියකදී ඇති වෙන සමාධි සිද්ධීන් හිතා ගන්නවා මට සත්‍ය අවබෝධ වුණයි කියලා. නමුත් භාවනා වඩපු මිනිස්සු දන්නවා ඒව සත්‍ය අවබෝධයේ නෙමෙයි කියලා. හරිද? ඊපස්සේ දැන් මම එයාට ඒක පැහැදිලි කරලා දුන්නා. ඊපස්සේ ඉතින් එයා මට කිව්ව, නෑ මං එහෙම තණ්හා නඳුන්නේ, මං දන්නවා ඉතින් මොකටද මට ඔක් කතා කරලා කියන්නේ. ආ ඉතින් එයා මට මේ සුදුළුණු පොඩි කරන්නෙන්න ඕනේ නෑ. ඊට පස්සේ මං එයාට කෙලින්ම කිව්වා, නෑ මම මේ කියන්නේ ඔයාට
එයා ගැන ඉලක්ක කරන්න මම පොදුවේ කිව්වා මිනිස්සු හිතනවා ඔය වගේ දේවල් සිද්ධ වුණාම මට සත්‍ය අවබෝධ වුණා මම සෝවාන් වුණා මම රහත් වුණා එයා හිතන එක මම කිව්වා මම කිව්වා එයා ඔයා එයා කියලා හිතනවා කියලා නෙමෙයි මම කිව්වා මිනිස්සු හිතනවා එහෙම මට වුණා කියලා මම කිව්වා එහෙම නෙමෙයි ඔවා භාවනා කරන මිනිස්සු දන්නවා ඔවා සාමාන්‍ය ස්ටොපි සිල්ලර මේ අත්දැකීම් ටිකක් තේරෙනවද නමුත් ඒ ඒ පැත්ත ප්‍රගුණ කළ නැති ඒ භාවනාව කියන්නේ ඔය ෂැවෝල් මොකද්ද ෂැවෝලීන් කුම්ෆු වගේ ඒක තාක්ෂණයක් තේරෙනවද ඒක මොකද්ද ඒකට කියන්නේ ඒක කලාවක් අභ්‍යාසයක් යෝග වගේ අභ්‍යාසයක් ඒව කරපු මිනිස්සු දන්නවා ඒවල විවිධ 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 අත්දැකීම් තියෙනවා කියලා ඒව නොකරපු මිනිස්සුන්ට ඒ වගේම මැජික් දෙන්නා ඉතින් මම එයාට පැහැදිලි කරලා දුන්න මම දන්නවා එයා හොඳටම ෂොක් වුණා එකෙන් කියලා හරි මොකද ඒ ටක් ගාලා ඊට පස්සේ ෆෝන් එක හරි කියලා කට් කරා ඒක තමයි එහෙම තමයි ඒක ඉතින් ඇත්ත කියන්න එපේ නැත්තම් මටත් බොරු කියන්න තිබුණා හරි හරි වැඩේ හරි කියලා ඒ බොරු ඒ වැඩේ හරි නෑ ඒ වගේ සාමාන්‍ය සමාධි අත්දැකීමක් හම්බුනාම සාමාන්‍යයෙන් මාස කීපයක් අවුරුද්දක් දෙකක් විතර ඒ සමාධියේ තියෙන පසු කම්පන වලින් පොඩි සැනසීමක් දැනෙනවා මිනිස්සු හිතන්නේ අවුරුද්දක් දෙකක් හිටියනේ ෂුවර් එකට සෝවාන් තමයි කියලා එහෙම නෑ අවුරුදු 3යි උපරිම අවුරුදු 3යි දැන් ඕගොල්ලෝ උනත් ඔය භාවනා කරලා ලබන සමාධි වලින් ඊවසේ ඕගොල්ලන්ටත් දැනෙනවා මේ දැන් අවදියේ හිටියත් දැනෙනවා ඒ පසු කම්පන උපරිම අවුරුදු 3යි ඒ ආතල් එක විඳ විඳින්න උපරිම අවුරුදු 3යි ඔබ ඒක භාවනාව දිගටම දිගටම කන්ටිනියු කරේ නැත්තම් දෙන්නා දිගටම දිගටම කන්ටිනියු කරොත් ඒක ඇදී ඇදී යනවා දෙන්නා එහෙම නැත්තම් ඔය ඕනම අත්දැකීමක් ඔය බණක් අහන වෙලාවක හරි වෙන මොන හරි වෙලාවක හරි වෙන අත්දැකීම් ට්‍රාන්ස් අපි කියන ට්‍රාන්ස් කියලා ඒවා වල පසු කම්පනේ උපරිම ශීඝ්‍රතාවය අවුරුදු 3යි අවුරුදු 3කට කලින් අපි කොච්චර කිව්වත් ඔයාලට ඕක නැහැ කියලා ඒක පිළිගන්නේ නැහැ ඒක පිළිගන්නේ නැහැ දහා අතේ දිවුර නෑ නෑ නෑමයි කියලා. ඒක කියලා වැඩකුත් නෑ. අවුරුදු 3ක් අපි එතකොට බලන්නේ අවුරුදු 3ක් ඵලයන්කො ඊට පස්සේ එන් වරෙන්කො කියලා. අවුරුදු 3කට පස්සේ හොම්බ බිම ඇනලා හොස්ස තුවාල වෙලා අතපය ලෙලි ගිහිල්ලා එන්නේ. මොකද කියන්නේ පැයි. මොකද ඒක අපි කියන්නේ මොකද නැත්නම් සමහර කපටි මිනිස්සු ඒ මිනිස්සුන්ට සෝවන් පට්ටම් දීලා ඊවස වෙන වෙන මගුල් ටික කරගන්න. හරි? හරි ලේසියි ඒ මිනිස්සුන්ට සෝවන් පට්ටම් දෙන්නේ. උට ඒ වගේ කපටි වැඩ අපි කරන්න ඕනේ නෑ. මිනිස්සුන්ට ඇත්ත පැහැදිලි කරලා දෙන්න නැත්නම් මිනිස්සුගේ කාලය කියන්නේ අපරාධයක්. එයා අවුරුදු 3ක් කියන්නේ ඒ මිනිස්සෙගේ නිරෝගී කාලයක්. ඒ අවුරුදු 3කට පස්සේ මිනිහට ලෙඩක් හැදුණොත් ඊට පස්සේ යාට ඒ මාර්ගයේ ඉතිරි කොටස වඩා ගන්න බෑ. මිනිස්සු වයසට යනවානේ. අපි හැමෝම වයසට යනවා. අවුරුදු 35 දී මිනිස්සෙක්ට අවබෝධ කරගන්න පුළුවන් සීමාව අවුරුදු 35ට අවුරුදු 3ක් එකතු වෙලා අවුරුදු 38 දී ඊට වඩා අඩුයි. එන්න එන්න ඒ කැපැසිටි එක වයසට යන අඩු වෙනවා තේරෙනවද ඉතින් ඒ නිසා මිනිහගේ කාලයත් එක්ක සෙල්ලම් කරනවා කියන්නේ හරි අපරාධයක් ඒක කවදාවත් කරන්න ඕනේ නැහැ ඒ නිසා අපේ යුතුයකම තමයි ඇත්ත පැහැදිලි කරලා දෙන එක ඒ නිසා මේ අත්දැකීම් ලියනකට මම කියන්නේ ඕවා මහා දේවල් ගන්න එපා මෙයාට කියපු කතාව තමයි ඒ අත්දැකීමක් නිවන කියලා ගත්තොත් බුද්ධාන්තර ගානක් ඒ අත්දැකීම හොය හොය යන්න වෙනවා හැබැයි අසහනය සහ අසහනය කියන දෙකම එක සමානව පිළිගන්න පුළුවන් වුණොත් ෂණත්‍රයක් යන්නේ මේ මොහොතේම බුදු වෙනවා. පැහැදිලිද? ඒක තමයි හිත කියලා තේරුම් ගත්තොත්. හිතේ හැටි ඒක තමයි. හිත අනිත්‍යයි. හිත අනිත්‍ය නම් මේ ලෝකේ සත්‍යතාවයේ පරම ස්වභාවය අනිත්‍ය නම් හරිද? නිර්වාණය තුල පවතිනත් ඕනේ පූර්ණ අනිත්‍යතාවයම තමයි. පැහැදිලිද? නිර්වාණය තුල නිත්‍ය දෙයක් හොයන්න එපා.